නියවන අවදානම් කොරෝනා තත්ත්වයේ සැබෑ තත්ත්වය අනාවරණ කිරීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර මට්ටමේ බලපෑම් එල්ල කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගෝලීය මට්ටමේ අවදානම වර්ධනය වීම වැළැක්වීම සඳහා සැබෑ තත්ත්වය තීරණාත්මක බවයි. දෛනික මට්ටමින් කොරෝනා මරණ වාර්තා නොවන බව චීන බලධාරීන් දෙකින් දෙකටම ප්‍රකාශ කළද සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් බරපතල මට්ටමේ ගැටලුව පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. චීනයේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී පවතින අතර දැඩි සත්කාර ඒකක උපරිම මට්ටමට ළඟාවී පවතින බව චීන වාර්තා ප්‍රකාශ කළා. අකණ්ඩ මට්ටමින් වර්ධනය වන මරණ සමග අවමංගල සේවා ස්ථාන සහ ආදාහනාගාර වඩාත් සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි දර්ශන නිකුත් කරමින් හෙළි කර තිබුණේ. මෙම කොරෝනා මරණ නියුමෝනියා මරණ ලෙස සඳහන් කරමින් සැබෑ තත් වසන් කිරීමට තැත් කරන බවටද චෝදනා නගා තිබුණා. චීනයේ සමාජ මාධ්‍ය ජාල තුලින් වාර්තා කර තිබුණේ මෙය වඩාත් හානිකර මට්ටමක් කරා ගමන් කරමින් පවතින බවයි. මේ අතර චීනයේ තත්ත්වය පිළිබඳ සත්‍ය වාර්තා සපයන ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කෙන් දැනුම් දී තිබෙනවා. යලිත් ලෝකයේ වසර කිහිපයක් පසුපසට ගෙන යාමට දිවැරදි තත්ත්ව නොමැතිකම බලපෑ හැකි බවයි දන්වා තිබුණේ. චීනෙන් වාර්තා වන නව කොරෝනා ප්‍රභේදය තීරණාත්මක මට්ටමින් ආසාදිතයන් සහ රෝග ලක්ෂණ වර්ධනය කරන බවයි නවතම වාර්තා තුළින් ප්‍රකාශ කළේ. මේ සමග දෛනික මට්ටමින් චීනය තුළ ආසාදිතයන් බිලියනයක් සහ මරණ 5000ක් වාර්තා විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මෙම අවදානම අකණ්ඩ මට්ටමින් වර්ධනය වුවහොත් චීනය සමග ගුවන් සේවා සීමා කිරීමට ඉන්දියාවද අවධානය යොමු කර තිබෙනවා. අමරිකාවට බලපා පවතින ප්‍රචණ්ඩ මට්ටමේ හිම කුණාටු තත්ත්වය බරපතල මට්ටමින් සැලකිල්ලට ගන්නා ලෙස ඒ රට ජනතාවට අනතුරු අඟවා තිබෙනවා. අමෙරිකානු ජනපති ජෝ බයිඩන් සඳහන් කළේ සමස්ත අමරිකාව පුරා මෙම තත්ත්වය වර්ධනය වන බැවින් දැඩි මට්ටමේ අවධානයකින් කටයුතු කරන ලෙසයි. මෙය බිහිසුණු සහ තර්ජනාත්මක තත්ත්වයක් ලෙසද නම් කර තිබුණා. අමරිකාවේ ඔක්ලහෝමා සිට වයමින් දක්වා කලාපය තුළ හානිකර මට්ටමේ තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බවයි දන්වා තිබුණේ. මෙම හානිකර මට්ටමේ හිම කුණාටු තත්ත්වය තුළ කෝටි 13කට ආසන්න පිරිසකට බලපෑම් මතුවිය හැකි බව පවසා තිබෙනවා. වෝම් සයික්ලෝන් ලෙස හඳුන්වන මෙම තත්ත්වය මගින් දෙවැන්ත මට්ටමේ හිම පතනයක්ද අපේක්ෂා කරන බවයි අමෙරිකානු කාලගුණ අංශය පවසන්නේ. මේ සමග අමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් දස දහසක් පමණ හදිසි මට්ටමින් නවතා දැමීමටද කටයුතු කළා. දැඩි මට්ටමේ අවදානමක් පවතින කලාප තුළින් වහාම ඉවත් වේ යාමට කටයුතු කරන ලෙසද දන්වා තිබෙනවා. මෙය පරම්පරාවකට වරක් මතුවිය හැකි තර්ජනාත්මක තත්ත්වයක් ලෙසයි නම් කර තිබුණේ. හැකි ඉක්මනින් යුක්‍රේන යුද්ධය නවතා දැමීමට උත්සාහ කරන බව රුසියානු ජනපති විලත්මීර් පුටින් පවසා තිබෙනවා. මාධ්‍යවිත අදහස් දක්වමින් රුසියානු ජනපති ප්‍රකාශ කළේ යුක්‍රේන යුද්ධය සඳහා කඩිනම් විසඳුම් අවශ්‍ය බව රුසියාව විශ්වාස කරන බවයි. කෙසේ වෙතත් අමෙරිකාවේ සහ යුක්‍රේනයේ හැසිරීම මත ගැටුම් අවසන් කිරීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇතැයිද ප්‍රකාශ කළා. සාම සාකච්ඡා සඳහා රුසියාව ව්‍යුර්ථව සිටින අතර සාධාරණ ඉල්ලීම් යුක්‍රේනය විසින් බැහැර කරමින් පවතින බවයි ප්‍රකාශ කළේ. ඒ අනුව යුක්‍රේන යුද්ධය අකණ්ඩ මට්ටමින් ඇදී යාමට බටහිර රාජ්‍යන්ද වගකිව යුතු බව රුසියානු ජනපති ප්‍රකාශ කළා. රුසියානු හමුදා ප්‍රධානියා අද සඳහන් කළේ නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස් කලාපය ඉක්මනින් අත්කර ගන්නා ලෙස රුසියානු ජනපති නියෝග ලබා දුන් බවයි. මෙය යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා තීරණාත්මක ඉලක්කය බවට පත්වනු ඇතැයිද දන්වා තිබුණා. කෙසේ වෙතත් බටහිර ආයුධ සමග අකණ්ඩව සටන් කිරීමට යුක්‍රේන පාර්ශවයන් තැත් කරනු ලැබුවහොත් මෙය නියමිත සීමාව ඉක්මවා ගමන් කළ හැකි බවද දන්වා තිබුණා. පිළිගත හැකි විසඳුමකින් යුද්ධය අවසන් නොකිරීම දැඩි මට්ටමේ විනාශකාරී තත්ත්වයන් මතු කළ හැකි බවයි අනතුරු අඟවා තිබුණේ.
දකුණු චීන සාගර කලාපය තුල કૃතිම දූපත් ඉදික් කරමින් චීන හමුදා කඳවුරු වර්ධනය කරමින් පවතින බව තායිවානය විසින් හෙළි කර තිබෙනවා. චන්ද්‍රිකා ඡායාරූප නිකුත් කරමින් තායිවානය ප්‍රකාශ කළේ දකුණු චීන මුහුදේ මතභේදාත්මක කලාප තුල බිම કૃතිම දූපත් වර්ධනය කරමින් පවතින බවයි. විශාල මට්ටමේ බිම કૃතිම දූපත් තුල ගුවන් කඳවුරු සහ ගුවන් ධාවන පත වර්ධනය කරමින් පවතින බවද හෙළි කර තිබෙනවා. දකුණු චීන මුහුදේ 90%ක අයිතිවාසිකම චීනය අපේක්ෂා කරන අතර මේ සඳහා රටවල් කිහිපයක සම්ප්‍රදායික මුහුද සහ ජාත්‍යන්තර නෞකා ගමනාගමන මාර්ගයද ඇතුළත් වෙනවා. ජපානය, තායිවානය, දකුණු කොරියාව, වියට්නාමය සහ පිලිපීනයද මේ සම්බන්ධයෙන් දැඩි මට්ටමේ විරෝධය පළ කරන බවයි දන්වා තිබුණේ. මෙම නීති විරෝධී මට්ටමේ කඳවුරු පිහිටුවීම තුළ කලාපයේ වාණිජ නෞකා ගමනාගමනයටද බාධා මතුවන බව දන්වා තිබුණා. දකුණු චීන මුහුද ස්වභාවික ඉන්ධන සහ ගෑස් තුලින් ඉහළම මට්ටමේ ධාරිතාවයක් පවතින කලාපයක් ලෙසද හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වර්ධනය වන ආතතිකාරී තත්වයන් තුල දකුණු චීන මුහුදේ ගැටුමක අවධානම උත්සන්න විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. අඟහරු ග්‍රහය මත ක්‍රියාත්මක නාසා පර්සිවරන්ස් රෝවරය විසින් අඟහරු මතදී රැස් කළ පාෂාණ සාම්පල ඇතුළත් පළමු කුටීරය අතහැර දමා තිබෙනවා. නාසා JPL මධ්‍යස්ථානය නිවේදනය කළේ බිම සාම්පල පෘථිවියට එරගෙන ඒමේ මෙහෙයුම යටතේ බිම කුටීරය අතහැර දැමීම සිදු කළ බවයි. එම උපකරණය තුළ ටයිටේනියම් කුටීර 10ක් පවතින අතර ඒවා මීළඟ අදියර යටතේ පෘථිවිය වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා. අඟහරුගේ ජෙසෙරෝ ආවාටය තුළින් ලබා ගනු ලැබූ මෙම සාම්පල අතීත ජීවය පිළිබඳ සාක්ෂි හෙළි කරනු ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. ජෙසෙරෝ ආවාටය අතීතයේ අඟහරු තුළ ජලය සපිරි ඩෙල්ටා කලාපයක් ලෙස පැවති බව හෙළි කර තිබෙනවා. රෝව යානය මගින් සිදු කළ මූලික පරීක්ෂණ තුළ ජීවයට හිතකර කාබන් ලක්ෂණද හඳුනාගෙන තිබූ බවයි නිවේදනය කළේ. 2030ට ආසන්න කාල සීමාවක් තුල මෙම සාම්පල පෘථිවිය වෙත රැගෙන ඒමට නියමිත බවයි හෙළි කර තිබුණේ. කැරේබියන් කලාපයේ ඇමරිකානු පාලනයේ පවතින පුවර්ටෝ රිකෝ කලාපය ඇමරිකාවේ මීළඟ ප්‍රාන්තය බවට පත්වීමට නියමිත බව හෙළි කර තිබෙනවා. ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ පනතක් මත මේ සම්බන්ධයෙන් පුවර්ටෝ රිකෝහි ලබන වසර තුල ජනමත විචාරණයක්ද පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ඇමරිකාවේ ප්‍රාන්තයක් බවට පත්වීම හෝ ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට පුවර්ටෝ රිකෝ වෙත අවස්ථාව ලබා දීමට නියමිතව තිබෙනවා. එම කලාපයේ 1917 සිට ඇමරිකානු පරිපාලනය තුළ පවතින අතර එහි වැසියන්ට ඇමරිකානු පුරවැසි භාවයද හිමිව තිබෙනවා. කෙසේ වෙතත් මේ දක්වා පුවර්ටෝ රිකෝ වාසීන් වෙත ඡන්ද බලය ලබා දීමක් සිදුව නොපවතින බවයි නිවුස් වීක් වාර්තා කළේ. වැතකදී පැවැත් වූ මත විමසුමක් තුළ ඇමරිකාවේ මීළඟ ප්‍රාන්තයේ බවට පත්වීම සඳහා පුවර්ටෝ රිකෝ බහුතරයක් සිය කැමැත්ත පළ කර තිබුණා. යුක්‍රේන යුද්ධය සඳහා රුසියාවට ආයුධ සැපයූ බවට ඇමරිකාව සිදු කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව උතුරු කොරියාව පවසනවා. උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය අද සඳහන් කළේ රුසියාවේ වැග්න කුලි හේවාවිත මිසයිල සැපයූ බවට ඇමරිකාව නිකුත් කළ වාර්තා අසත්‍ය බවයි. ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් කර්බි විසින් විශේෂ මට්ටමේ වාර්තාවක් නිකුත් කරමින් මේ බව පවසා තිබුණා. ඒ අනුව ගනුදෙනුවට අදාළ මුදල් ලබා ගනිමින් පළමු ආයුධ තොගය උතුරු කොරියාව සපයා පවතින බවයි ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් පැහැදිලි මට්ටමේ සාක්ෂි ඇමරිකාව සතු බවද දන්වා තිබුණා. මෙය තමන්ට එරෙහි ඇමරිකානු ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ නවතම මට්ටමේ චෝදනා ගොඩනැගීමක් පමණක් බවයි උතුරු කොරියාව පැවසුවේ. මේ අතර රුසියාවේ වැග්න කුලි හමුදා විසින්ද උතුරු කොරියාවෙන් ආයුධ මිලදීගත් බවට එල්ලවන චෝදනා බැහැර කර තිබෙනවා.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් විසින් පෘථිවිය වෙත නත්තල් සුබ පැතුම් යොමු කර තිබෙනවා. අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුලද නත්තල් සමරනු ලබන බවයි මෙහිදී ප්‍රකාශ කළේ. ෆ්‍රැන්ක් රෝබියෝ, නිකොලේ බෙන්, ටොෂ් කැසෙඩා සහ කොයිචි වකාටා යන ගගනගාමීන් බිම සුබ පැතුම සඳහා සම්බන්ධ වී සිටියා. NASA ආයතනයේ නිවේදනයක් තුලින් ප්‍රකාශ කළේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් වෙත නත්තල් සුබ පැතුම් සහ නත්තල් ත්‍යාග යොමු කළ බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.